සන්ධ්‍යාවක් සීලුම් දෙනාට විශේෂ දීර්ගවෙලාවක් බලා සිටිය අපි මාධ්‍යමිත්‍රීන්ට අද සර්වජන බලය අපේ එකමුතුුවට අපේ පක්ෂයට වැදගත් විශාල වැදගත් දවසක් අපි මව්බියු ජනතා පක්ෂය හැටියටත් සර්වජන බලය හැටියටත් අපේ කේන්ද්‍රිය දර්ශනය ජාධිකත්වය පත පදනම් වූ සතුටු දෙයක් නිර්මාණය කර ගැනීමේ වවසායිකත්ව ප්‍රවේශය ඒ මෙහි වැදගත් එක අංගයක් තමයි අපේ මේ ශිෂ්ාචාරය හා සභ්‍යත්වය. අපේ ශිෂ්ඨාචාරයයා සභ්‍යත්වේ කේන්ද්‍රස්ථානය වන්නේ අනුරාධ පුරය අප අපේ සබ්‍යත්ව ඇරඹෙන්න්නේ එතනින්. ය අනුරධපුරය ඒ ඇතින් ගත්තත් අපට වැඩගත්. ඒ අනෙත් අතින් ගත්තම අනුරාධපුරය අදටත් අපේ උරුමය පිළිබඳ ඒ කතාවේ ජීවමාන සාක්ෂි සටහන් කරන දිස්ත්‍රික්කය අපිසලු දෙනාටම වැදගත් අපේ කෘෂකර්මය පත්තිෙන් ගත්තත් ඉතාම වැදගත් දිස්ත්‍රික්කයක්. එනිසාම අපේ ව්‍යවසායකත්ව රාජ්‍ය ක නිර්මාණය කිරීමේ සංකල්පය මහපොලොවේ, ඇැල ගන්නවන්නට අපි ධරණ උත්සාහහි තවත් සහතිකයක් තමයි අන්ුරාධ පුර දිස්්්‍රික්කය මෙවර අප කණ්ඩායම් නායක අපේ සරත් මොනසිංහ අපේ සුමිතුරා අප දීර්ග කාලයක් සමීපව මිතුරන්සේ වැඩ කළත් දේශපාලික අපිත්ක අවබෝධයකටාව අප මව්මින් ජනතපක්ෂය නිර්මාණය කරනවත් එක්කම. ඔහුත් විශ්වාස කරන අපිත් විශ්වාස කරන ව්‍යවසායකත්වත් සංකල්පය පිළිබඳ. ූ සාර්ක ව්‍යවසයකෙක්. රාධපුර ස්ක්කේම හඳුන අන්රාධපුර නැගරකේන්ද්‍රීෝ විශාල ව්‍යාපාර පවත්වාගෙන යන ලොකු හයික් තියෙන අපිට ශක්තියක් පවෙච්ච පුද්ගලෙක් ඉති නොහද අන්ුවාාදු ප්‍රදිිශ්‍රකේ අ්ඩායම් නායකත්වය දරන්නවා ම හිතනවා ශ්‍රී ලංකාවේ දේශප පාට්ට අපිගන නැවම් ප්‍රවේශයට හොඳ උදාහරණයක් මේ නිසාම අන්ුරාධපුරයෙන් සැපේනවා. ඉතින් මෙම ව්‍යවසායකත්ව රාජ්‍ය නිර්මාණය කිරීමේ ගමනේදී අපිට අ අයුරින් සහයදුන් බොහෝ දෙනා සිටියද. අපිට මෙවැනි පළඹනි වතාවට අප මේ නැවුම් ප්‍රවේශයේ දේශපාලන ප්‍රව අපි විශ්වාස කරන ප්‍රබුද්ධ විශිෂ්ඨ දේශපාලනයක් පිළිබඳ ඇති අපේ විශ්වාසය දූෂණයෙන් තොර වූ ඒවාගේම ජනතාවට සහකම්පනයක් ඇති ජනතාව ගැනහිතන දේශපාලනය පිළිබඳ ප්‍රවේශයට අද මහත් හයියක් පෙමින්. අපි කවුරුත් ර්ග කාලයක් තිසේ ගරු කරපු විශාල දේශපාලන පරිචයක් ඇති අපේ දේශපාලන ඉතිහාසය තුළ මෑතකාලයේ දී ඒ සෙනහසේ සනීටු හනක් එකතු කළ සුන්දර පුද්ගලයක් වන HB සේම සිංහ මහතා අනුරාධපුරේ පතාකෙක් ඔහු අද අපිට ආශීර්වාද කිරීමට මෙසේ එකතුවීම මම හිතන්නේ අපි ලද විශාල භාග්‍ය එයට හේතුව වන්නේ අපි විශ්වාස කරන්නේ අපි කරන්න මේ මහපොළොවේ දේශපාලනයක්. අපි දේශපාලනය කරන්නේ මිනිස්සුත් එක්ක මිනිස්සු වෙනුවෙන්. අපිට මිනිස්සුන්ය තොර දේශපාලනයක් නෑ එහම දේශපාලනයක් තියෙනවා කියලා කතා කරන බොහෝ දෙන පරමාදර්ශී දේශපාලනයක් ගැන කතා කරන බොෝ දෙන, කණ්ඩායම් දූෂණයට විරුද්ධයි කියා දූෂණ විරෝධී සටන් පාඩන ගෙනන බොෝ දෙන මහපොළොවේ දේශපාලනයක් කරන්න තරම් ආදරයක් සෙනහසක්. ඔුන්ගේ දේශපාලි තුල නෑ. ඔවුන්ට මිනිස්සුන් දිනාගැනීමට මනිසුන් හදවතින් දිනාගැනීමට හැකියාවක් නෑ. ඔවුන්ට තිබෙනට පුළුවන් වෙනත් උපකරණ. ඔවුන්ට තියනට පුළුවන් අර සමාජ මාධ්‍යේ කිසිම අනක්විනක් නැතුව හැසිරෙන ආකාරයම ඔවුන්ට තියනට පුළුවන් අර පරණ පුරුදු ගිනිතැබීම් පිළිබඳ ඒ උපකරන ඒව තියන්නට පුළුවන්. නමුත් හදවත දිනාගන්නට ජනත හදවත දිනාගැනිමින්. ඔුගේ හරදස් පන්ධනය හඳුනාගැනිමින්. ඔහුගේ ගුණ සුවන්ද අපි හඳුනා ගැනිමින් මේ පොළොවේ හැපිෙන මිනිසුත් එකයි අපි දේශපාලනය කරන්නේ. එයයි සර්වජන බලය බලය එය තමයි සර්වජනයාගේ එකමුතුව. ඉතින් එත්වී සේමසිංහ මහතා. ඔබ සියලු දෙනාව දන්න මුළු ලංකාවම හඳුරනවා ඔහු මමහිතන්නේ මේ ප්‍රශස්ත දේශපාලනය පිළිබඳ. ඔහුත් ඔහුගේ මා මණ්ඩියත්. කේබි රත්නාක මැතිතුමත් මංහිතන්නේ හොඳ දේශපාලනය පිළිබඳ ලංකාවේ උදාහරණ කවුරුත් ඇවුවත්තරරි ගේනට පුළන් හොඳ උදාහරණ. ඉතින් ඔහු මැදිහත් වෙලා අද අපිට ලොකු හයියක් දෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කෙන් මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නට ඕන අප ඒ හිටපු ඇැබිට අමාත්‍යතුමා ඔහුගේ ආධාරකරුවන්. දර්ග ලයක් තිසෙවෝු සමඟ සිටි පුද්ගලින් අද බොහොම සෞුරු ධාත්මකව හදවතින් අපිට දන්දුනායකි වන නිවරණ අපිට පොළවෙේ හයිය තවත් අවුරු කරන්නට ඉතින් ඔහුගේ ආශීර්වාදයෙන් අද සර්වජර බලයට එකතු වුණා රම්භායව ප්‍රාදේශය සභාව ටගස් දිගලිය ප්‍රාදශ සභාව ගල් නෑව ප්‍රාදේශය සභාව තබුත්තේගම රාජාංගනය නොච්චයාගම නාචිදුව විජේපුර අන්ුරාධපුරනගර සභාව මධ්‍යම නුවර්ගම් පලාත ගලින් බිින්ඳරඇවමිහින්තලේ මහවිලච්චය නබඩගස්වැඇව විලච්චය මේ සියලුම ප්‍රදේශාවරණය වෙන නියෝජිතයින් ප්‍රාදේශයස්භාවල හිටපු මන්ත්‍රීවරුන් ලොකු සමාජ ප්‍රාග්ධනයක් තින හයියක් තියන පොළොවත් එක ගනුදනුවක් තියන මිනිස්සු ආදරය කරන පුද්ගලින් ඇතර ට ඔක්කම එකුතු කර හම අන්ුරාධපුර දිස්ත්‍රික්කම නයෝජන වෙනවා මේ හයිියත් එක්ක තවත් හයියක් අපිට එකතු වෙලා තියවා. ඉතින් අපිට බොහොම සතුදුයි අද මෙසේ අපි සමග එකතුුණු ඒ අපේ ආදරණීය සහුර්දැන්ගේ පැමිණීම සම්බන්ධය. ඔවුන් අද අන්ුරාධපුරේ ඉඳල මේ හැවිල්ල අපේ උත්සවයට සහභාගි වෙලා දක්වන්නේ ඉතා හොඳ පනිිවිඩක් ලංකාව අනිත් ප්‍රදේශවලටත් මෙඩ මෙහෙමයි මේ වැඩේ වෙන්න කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනු අපේ එඩිතර විපක්ෂ නිර්මාණකර ගැනීමේ මේ ගමන. එඩිතරව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය නැවුම් සනිටහනක් ඇති කරන්නට අපි ධරන්න උත්සාහය. හොඳ විපක්ෂයක්, ප්‍රශස්ත විපක්ෂයක්, එඩිතර විපක්ෂයක්. ආදර්ශමත්්‍යපක්ෂයක් මේ රටේ තියන්නටව ඒ සඳහහි යන ගන ඇති අනුරධපුරෙන් මම හිතනවා ඒ අදාළ ආසන ප්‍රමාණය අපිට ලබා දෙන්නට අපේ මිතුරන් කටයුතු කරයි අපේ සේවසිංහ මැතිතුමාගේ ආශිර්වාදත් එක් තුමාලා මැතිවරණයකට සූදානම් වෙනවා. ඒ අත්වරේම ජාතික ආරක්ෂාව සම්බන්ධය විශක් ති ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි තැතිගම්කට පත්වෙන ප්‍රෘතියක් ය දවසිදිය අපට ලැබුණා මම හිතන්නේ මේ අපි සුළුවෙන් තකන්නට පුළුවන් දෙයක් නෙමයි මේ ජාතික ආරක්ෂාව පමණක් නොව අපේ රාජතන්ත්‍රික භාවය හා බැඳුණු බූගෝලිය දේශපාලනය පොළොුවේ අන්තර්ජාතික දේශපාලනයත් මේ සියල්ල ගැන සැලකිීමත් වේතු අවස්ථාව. කෝමුණත් මේ සංචාරක අවවාධයත් එක් රටවල්කිහිපෙක නිකුත් කරපු සංචාරක අවවාදයත් එක්ක නැවතත් අපි මහත් අර්බෝධයක ල්ු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද ජනතාවගේ මනසේ හදිස හටකත් මේ තිගැස්ම හැම පැත්තෙන්ම මේ රටට හානි කරයි. එ වගේම අමාරුවෙන් නැගෙටමින් සිටි. මේ සංචාරක ව්‍යාපාරය අයිමත් පොළොවටම හාන්සි වුණවා මං හිදන්නේ හෙට දවස ඉඳලා අද ඉඳලම. කැන්සලන්ස් අවලංඟු කිරීම පටන් අරන්තියනවා. ඉතින් මේක මහත් බරපතල ත් තත්ත්වයක් මම අවංකව සඳහන් කරන්නට ඕන මගේ නිරීක්ෂණය. ඇත්ත වශයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ. පසුගිය රජයන් විසින් අනුගමනය කරන ලද ඒ දුරුවල ප්‍රතිපත්තිය. ලෝ පුරාම අපි මතයක් ඇති කල්ල තියෙනවා අපි ජාතික ආරක්ෂාව පිළිබඳ උනන්දුවක් නැති නොසලකන ජාතියක් හැටියට. ඇත්තටම විටින්න් ට සිදදුුණු ොහෝ සිදුවීම් පිස තිබුණේ. අපි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මේ රටේ ආණ්ඩුවට තිබුණු කැපවීම ගැන විශ්වාසයක් අන්තර්ජාතිකව අපිට තහුරු කරන්නට බැරිවුණ අනිත් පැත්තෙන් මේ රටේ මිනිස්සුත් ඒ අපේ ජාතික ආරක්ෂාවට එදා උනන්දුව. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් එදා තිබුණ අවධානයක්. ඒ ඒ සමගම ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලති නවා දි මේකයි තාතම අවාසනාවන්ත තත්වයක් අපි දිගින්දිකටම කියවා. අපේ වර්තමාන ජනාධිපතිවරයට. මේ රටේ යම් ප්‍රමුඛකායභාරයයක් තිබෙනව නඟහුට.ඒ ප්‍රමුඛ තෙමකායභාරය ආර්ථිකය වෙන සමාජ දේශපාලන සියල්ල ඉක්මවාගේ පු කාර්යභාරය තමයි මේ රටේ ආරක්ෂාවත අහුරු කිරීම. විශේෂයෙන්ම ජාතික රක්ෂාවත අහුරු කිරීම. අපි දිවයිනක් අපි දූපතක් අපිට මේ ජාතික ආරක්ෂාව කියෙනෙ ඉතාම වැදගත්. ඉතින් ඒක විවිධ හේතු නිසා විධ බලපෑම් නිසා විධ මතිමතාන්ත්‍ර නිසා නොසලකා හරින්නට එපායි කියනෙක් දෙත් ඔහුට අපි පවසන්න ට ඕන උුන් ගිල්ලා සිටින්න ඕන එවන් මතිමතාන්තර පැත්තගින්දාලා මේ රටේ සහසක් ජනතාවගේ ආරක්ෂා වෙනුවෙන් අප රටේ ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන්, අප රටේ ගෞරව රක ගැීම වෙනුවෙන්. හු කටයුතුරනවා ඇතයි අප විශවාසකට. මැතිවරණයටයම් විසි බලපෑමක් වේදමේ තු. මම හිතන්න මැතිවරණයට බලපෑමක් වේ කියලා මැතිවරණයට බලපෑමක් කිරීමට යෝදා ගත්තුත් මංගහිතන ඇහිතතාම් බලවඩට නමුත් ආර්ථකගේ විශාලෑ අනිවාර් ශාල ලපෑමක් වෙනවා මේ හැම අතිම බලපෑමක් වෙනවා. මොකද ඔබ දන්නා පරිදිම අපේ ජනාධපතිවරයා. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ය ගැන ප්‍රශ් ගදදිිත් හ කිව හ ලාපොරොත්තුව වෙනවා ංචාරක ව්‍යපාරය කොඩ නගන්නට. සාර වැඩීම සංචාරකයෙන් පැමිණිර්ශය බවට පත් කරන්නට ඔහු කටයුතු කරනවා කියලා. නමුත් අදඒ අනිත්පැත්තවේගෙන යන්නේ. ඉතින් අප සියලු දෙනා එකතු වෙලා. මේ අප මේ අපේ රටේ මිනිස්සු. මේ අපේ රටේ ව්‍යාපාරිකෝ මේ අපේ රට ව්‍යවසායකයෝ. අපේ රටේ මිනිස්සු මේ එකට ආයෝජනය කර අද. ගඩාම කොඩා තැමිිය ඇටමාලේ විකුණන අර වෙරලේ මාර්ගෝපදේශ කරන ඒ කෙනාගේ ඉඳලා විශාලතම හෝටල් ව්‍යාපාරිකයා දක්වා අද නිදී නැති රය ගත කිරීමට සිදුවී තිබෙනවා මොකද මෙතරම් දිගින් දිගටම මිරිකුණු මංහිතානය ශේෂත්‍රයක් නැහැ. අපි මේ ස්භාවයක විපත් නිසා ආණ්ඩුවල නොසැලකිල්ල නිසා වෙනත් හේතුන් නිසා හැම දාම බැටකෑවීම සංචර්ක ව්‍යාපාරය. නැවතත් ඒ සංචාර්ග ව්‍යායයට බැටකන්න සිද්ධ වෙලාතිී න සංචාර් ව්‍යාපාරය නිසා අපිට ලැබීමට හැකිවතිබුණු වාදායි මහිමිය වුණොත්. මංහිතන්නේ අපි විශාල ආර්ථිකරබපු දෙකනත් හම ගන්කිරීම නියිට අන් ගල ශන්සේ මස මත වූගේ ෙදරන. හන්සි මතායි සහන් සේසික මතා කෙතර සර් බලද සර්ජ ලයට නෝද ැතිකලේ තුමාගේ හන්න ඕන හැබේ සර්ජ බලට එතුමාට පැමිණියය හැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා කෘතහස්ත දේශපානක්යෙක්ව වනොඔහුගේ පියාට වැටයි ගා නම්. අපි හිතනවා අනුදුරු අනාගතයේදී ඔහු මේ ගැන හොඳින් සලකා බලයි කියත් කියන්නේ කලාවේ සොරෝර තමයි කිය ිය මුහුවාධර කලාවවේ සොරව්හර ලෝවෙෙත් නැතිවිදියට සොරව හැබැයි ඒ ප්‍රායෝගි විග්‍රහයක් තුළ දේශපාන විග්‍රහයක් තුළ හැකිව ඇති ප්‍රතිඵලය මම හිතන්නේ ස්වරුව ඇරපු ස්වරූපයක් පිට පේනෙ නැහැ. පොළොවෙේ ඒකට හේතු දෙකක් ති නො. එකක් තමයි මම කියපු විදිහටම ජාතික ජනබලවේගයට චන්දය දුන්නේ ජාතික ජනබලවේග තියෙන ඒ විශිෂ්ට ප්‍රතිපත්ති ප්‍රකාශය නිසා නෙමෙයි. ජාතික ජනබලවේගට චන්දය දුන්නේ ඇත්තරම ජාතික බලවේගය ජනබලවේගය විසින් ජනතාවට ලබා දුන්න කිසිදු විශ්වාසයක් නිසා නෙමයි ති ජනාලට න්දය දුන්නේ අනුකුමාර මහතා අනරධපුොර දිස්ත්‍රික්කය උපන් කෙනෙක් නමුත් ඔහුගේ ඒ තියන නායකත්ව හැකියාවටවත් ඔහුගේ සුන්දර ප්‍රවේශයටවත් ඔහුගේ සිනා මුසු මුහුණණටවත් නෙමෙයි ඒ චන්දය දුන්නේ මේ රටේ තිබුණු ඒවාකට තිබුණු දේශපාලනයේ ඒ දූෂණ ස්වභාවය දූෂිත ස්භාවය ඒවගේම ඒ යල් පැනගිය ස්වභාවය. ඒ ඇතිවී තිබුණු ස්වභාවය ඒකට ප්‍රතික්ෂප කිරීමේ චන්දයක් මිසක් ඔවන් වෙනුවෙන් දුන් සන්දයක් නෙමෙයි. දැන් එහි ප්‍රතිඵල අපට පොළොවෙේ දකින්නට පුළුවන් මොකද ඒ තරහා ඉවරයි. ඒ තරහා ඉවර වඋුණහම ඊළඟට බැලුවම බිත්තරය ඒරුපියල් පනා වෙලා පෙටරල් දෙසිේ වුණේ නෑ රාජ්‍ය සේවකින්ගේ වැටුප දෙනවගේපු වැු අ විදුහල් පත්තුමා කිව්ෝගේ ලැබුණනෙන් නැහැ. ඒ ඒවා කිසි දෙයක් එහෙම කරන්නට බෑ දින කිහිපයක් ඇතු තවු බිලියන් දෙකට අසන්න ප්‍රමාණයක් ස්වයිරජ බැඳම් කරන නිකුත්රමින් අපි තවත් බිලියන් දෙකින් ඩොල බිලියන් දෙකින් නය වෙලා තියෙනවා. ඊට අමතරව මිනිස්සුන්ට පේනවා රනිල් වික්‍රම සිංහ මහතා. ඔහුගේ මිත්‍රයක් ඔහුට පොත දුන්නට පොතේ පිටු කීපයක් අඩුවෙන් තමයි දීලති. අර ගෙනාපු දරුවා වැල්පාලම ගෙනාපු දරුවා දැන් කිරි නැතු අනනවා. මොකද කිරි බෝධලෙ සූපුවයි හමු මහත්තයා කොළු ගැටට දුන්න නෑ. හිති ඒ ප්‍රශ්න තියනවා තිෙක නතාවට පේනවා. එතිෙන් ජනතාවට අවශ්‍යයි. තැන් තරහ මරහා ගිහිලා ඉවරයි. ඔවුන් විශ්වාස කරන ඒ සත්‍ය ප්‍රශස්ත දේශපාලනය ගැන උන්හුවෙනවා. අවදියෙන් ඉන්නවා. ඔවුන් පොලොවේ දැන් හොයෙනවා. හෙම නම් කොහේද මේ ඔය කියන ප්‍රශස්ව දේශපාලනය තියෙන් අවංක දේශපාලනය තියෙන්නේ අන්න ඒක නිසා මම හිතනවා සර්ෝජන බලය අපි පැහැදිලි විකල්පයක් ලෙස පොලොවේ මතුවිී ෙන ප මතිවර්ණයගින් පස්ස සබඳදරම පෙන්නෙන නාටකරෙන් ආයමත් පටන්ගලන්ද විඩයි එට මේ සංස්කෘති බතුමා නවපරපුල දශාක්නය තුල ඔය විදිහයට නෑඒයගේ නිසා තමයි අපි උපා මාර්ගවැඩ පිල්ලක් ඉදිරිපත් කර වකමානු සහිතව කරන වැ ටික කිව්වා අපේ ජනාධීපතිවරණයේ දී අපේ කිව් කරුණු අත දිගින් දිගටම කිව්ව ඒ සම්ප්‍රදායක වැඩවලින් වැඩේ හරන්නේ නැහැ. අපේ බලාපොරොත් වුණේ ඇත්තටම අනුරකුමාර දිසානායක මහත්තයා මේ නව දේශපාලනය මිනිස්සු හිතපු වෙනස. ඇන්නට කරනවානම්ට කළ යුතුව තිබුණ ඔය සම්ප්‍රදායික වැඩ අ හමදාම කෙරල්ල පාක් කරන වාහනටික පෙන්නන එකවත්. හැමදාම පොකක් හරි නඩුවක් අටවලා කවුරු හරි දෙන්නේෙක් ඇතුළට දානකවත් කරන කනමේ දැන් ඇතනම මේ අනුරකුමාර මහත්තා අත්දැකීම අදකින් බහල පුද්ගලෙකොයි වැඩට යහාල ආ්ඩිය ය අනුමාරමහතා ඔයි ඩමයි කර. ඔයි වැඩමයි කරේ දැ නියමිත ඔහුගේ සුප්‍රසිද්ධ පොලිසිය. පොලසි දනක විතරයි. අපරාධ මොක දෙකට කියන්නේ මූලි අපරාධ කොට්ටාසය. නීති විරෝධී පොලිසියන් දැකත් දැම්ට පස යහාලන වැටතු සම්පර්ණ වෙන. ඉති ඕක ප්‍රතික්ෂප කළ තමයි මිනිස්සකිව අුදධයක් කරමමුගේලා ඉති පරන වැඩ මනිි කරන්නේ ඉති මේ හරයන්න.